Right, දැන් ඔන්න ළමයා ඉපදුනා. මොකද කරන්නේ? ඊළඟ මාතෘකාවේ අපි මොකද කරන්නේ කට්ටියම? ක්ෂීරණය ලියමු. කිරි දෙන්න යන්නේ. කලබල වෙන්නේ ලියන්න විතරයි තියෙන්නේ. ක්ෂීරණය. හොඳයි. ඔලයි පැත්ත බලන්නේ මේ මගේ පැත්ත බලන්න ඕනේ. හරි. දැන් මේ ළමයා හිටියේ ශුද්‍ර ජීවීන් වැඩි පැත්තකද අඩුවෙන්ම හිටු පැත්තකද? කොටින්ම නැහනේ හිටියෙත් නැහනේ නේ. දැන් ලෝකෙට බිහි වෙනවා කියන්නේ ශුද්‍ර ජීවියෝ වහයලා ගන්නවා දැන්. දැන් ඉතින් මේකේ ඉන්න ඔක්කොම බීජාණු, දිලීර බීජාණුත් වැටෙනවා. සයනෝ බැක්ටීරියා, ප්‍රොටෝසෝවා, පරාගෙකුත් වැටෙනවා. දැන් මේ ළමයාගේ ඇඟට ආගන්තුක අංශු කෝටි ගණන් එන්න ගන්නවා. ළමයට ලොකු ප්‍රතිශක්ති හැකියාවක් තියෙනද උපදුණු ගම? ඒක දෙන්න ඕන කවුද මුලින්ම? අම්මා ඒකත් කරලා දෙනවා. ඔන්න මුල්ම කිරි ටික පොනවා. ඒ මුල්ම කිරි ටිකේ තියෙන්නේ කොලෙස්ටරම් කියලා එකක්. මොකද කියන්නේ? කොලෙස්ටරම්. කිරි පාටක් නෙමෙයි තියෙන්නේ, නිකන් රන් පැහැයක් වගේ. ආපෝ මේ මුල් ටික මේක එක්ස්පයර් වෙලා කියලා ඒක එහෙම අයින් කරන්නේ. හරි? ඒක අනිවාර්යෙන් දෙන්න ඕන එකක්. මේ ඉස්සරහම තිබිලා තියෙන මේක එක්ස්පයර් වෙලා කියලා. දත් බුරුසුවන් මේ මොකද? ටූත් පේස්ට් එකක් නෙමෙයිනේ මේක. මුල්ම ටික අනිවාර්ය කරලා දෙන්න ඕන. ආ සමහර ළමයි කිරි බොන්නේ. ක්‍රේන්. අම්මෝ එන්න චූ කරන්නේ සමහර අය. ඉතින් මොකද කරන්නේ නර්ස්ලා එහෙම. පොඩ්ඩක් මේ මේ හරිය කුචු කවනවා. එතකොට ගාල විදලා ඕනේ අතක යමංක. එතකොට මේ සමහර වෙලාවට මේ ටැප් එකට අල්ලනවා චූ කරන්නෙම නැත්තම් පොඩ සීත ගතිය දැනෙන්නේ මෙහෙම පොඩ ටැප් එකට අල්ලනවා. එතන ටැප් එකේ වතුරත් එක්ක හිමීට යවලා දානවා. එන්න ජොලි සීන් සීන පොඩි ළමයි ඉපදෙද්දි. කිරි බොන්නේ අම්මෝ ඒක කොහොම හරි කරලා කට මෙහෙම මේවා කරලා කොහොම හරි අරපොම. ඊට පස්සේ තන පුඩුව දැම්මහම කියලා දෙන්න ඕනේ ඉතින් උරවණු. ඊට පස්සේ හිමීට කිරි උරන්න පටන් ගන්න. හරිද? එතකොට අම්මා පොඩ කර තන පුඩුව මිරිකලා ඒ කිරි ටික අරන් දෙන්න ඕනේ ළමයට රහ වැටෙන්න. හරි නැත්තම් මොන්නේ මොකද්ද මේ කියලා බලනවා. හරිද? මුල් ටික දෙන්න. එතකොට තමයි රහ වැටෙන්නේ. ඔන්න මුල්ම අපි බීපු රහම දෙයි. පොඩ මතක් කරලා බලන්න කිරි බොන කාලේ. ඒක පුදුම ජොලියක්නේ. නැද්ද නේද? පොඩි ළමයිගේ දෙන එකම විනෝදාස්වාදිනීය දෙය. මොනව බීමද? කීරේ මේ මොමදෙන් සමහර තනපුඩුව ලං කරනකොට ඒක හොයලා 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 තමයි දාගන්නේ. සමහර අයගේ දත් දෙකක් එනවනේ. ඈ ඕක එනවා ඔන්න මීයක් වගේ. ඕකෙන් මොකද කරන්නේ අර තනපුඩුව? ආපනවා. අම්මලගේ සමහර තනපුඩු තුවාල කරලා ඇත්තේ පොඩි කාලේ අහලා බලන්න ඕන. තනපුඩු හපනකොට සනීපද? රීදෙනවා. අපිටත් තියෙනවනේ පොඩි එක ගම්බි රසයක් වගේ. ඔක මෙරික ගැන බලපල්ලා. හපන්න තරම් දිග නැහැනේ. ගෙදර බල්ලට හරි ගමනේ දීලා බලපිය හපෝගෙන. අම්මලාට බනින්න හිතෙනවනම් ඒ වෙලාවට තනපුඩුව මෙරික ගැන බලපියව. හරි.